ප්‍රමිතියෙන් යුතු දේ තෝරා ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අලුත් ගොඩනැගිලි දිහා බලන්න, අපි ඇති කරලා තියෙන පාරවල් දිහා බලන්න, ගමේ මට්ටමේ ජලය ලැබලා දීලා තියෙනවා, පොදු පහසුකම් ලැබලා දීලා තියෙනවා. මේක කාලයකටවත් වඩා දියුණුව ඇති කරලා තියෙන්නේ අද. ඒ දියුණුව ඔබට දැනෙනවා. හැම ගමකම යම් කිසි වැඩ කටයුත්තක් කරලා තියෙනවා. ඡන්ද පොළවල් 15,000යි, ව්‍යාකෘති 15,000කටත් වඩා සිදු වෙලා තියෙනවා. මේ වැඩ කටයුත්ත අපි කරලා තියෙන්නේ මේ රටේ යටිතල පහසුකම් ඉදිරියට ගෙනියන්න. දැන් ඊළඟ අවුරුදු පහේ අපේ ප්‍රමුඛත්වය ලැබෙන්නේ විශේෂයෙන්ම රැකියාව වැඩි කරන්න, ආදායම් වැඩි කරන්නට. අපි මේ පහසුකම් එක්ක මේ ලැබෙන සේවාවන් සමග අපි දැන් අලුත් ආර්ථිකයක් ඇති කරන්න තිබෙනවා, අපනයන ආර්ථිකයක් ඇති කරන්න තිබෙනවා. දැනට අපි පළවෙනි පියවර අරගෙන තියෙන්නේ ඒ පදනම දාන්න. විශේෂයෙන් මීට වඩා හොඳ රැකියා ආදායම් මාර්ග බලාපොරොත්තු වෙන තරුණයෝ ඉන්නවා, ඒත් මේ ප්‍රදේශවල දැන් ජීවණු ආරම්භ කරාම ඊළඟ අවුරුදු 4-5 තමන්ට ආදායම් මාර්ගේ සමහර ටුවරිසම් සංචාරක ව්‍යාපාරයට, සමහර අනික් ස්වයං රැකියාවලදී ඒත් ඒ අවකාශ අපි ලබන දෙනවා. අනේක තමයි දැන් දිනුනේ. දා බිම් මට්ටමේ සංවර්ධනයක් සිදු වුණේ නැහැ. යටිතල පහසුකම් ලබා දෙන්න බැරි වුණා මේ විදියට. අපි ඒවා ලබලා දීලා තියෙනවා. දැන් මේ යටිතල පහසුකම් අරගෙන විශේෂයෙන්ම මීටත් වඩා රැකියා බී කරන්ටයි එන අවුරුදු 5 වැඩසටහන කරන්න කියලා මම කියන්න කැමතියි.